ජෑස්තියන අවධානය යොමු කරන්නට එහි ආරම්භය ගැන හිතනට අවධානය යොමු කරන්න ඕනේ නිවවාලින්ස් තියෙන ප්‍රදේශය. නිවවාලින්ස් තියන්නේ කොහෙද? නිවවාලින්ස් තියන්නේ ඇමරිකාවේ ලුගිසියානා කියන ස්ටේට් එකේ. ස්ටේට්ට අපි ජනපදය කියලා කියන්නේ සත් ජනපදය කියලා කියන්නේ USA කියන්නේ යුනයිටඩ් ස්ටේට්ස් ඔෆ් ඇමරිකා. එතකොට ඒක එක ජනපදයක් තමයි දැන් තියෙන ලුවිසියානා කියන ප්‍රදේශය. එතකොට ලුවිසියානා කියන ප්‍රදේශයේ තමයි නිව ඕලින්ස් තියෙන්නේ. ලුවිසියානා කොහොමද ඇති වුනේ? ලුවිසියානා වල තමයි තියෙන්නේ මිසිසිපි කියන විශාල ප්‍රධාන ගංගාව. يعني දැන් ලංකාවේ මහවැලි ගංගා වගේ ඇමරිකාවේ ප්‍රධාන ගඟක් තමයි මිසිසිපි. දැන් මිසිසිපි මුහුදට වැටෙන්නේ නැගෙනහිර පැත්තෙන්. ඇමරිකාවේ නැගෙනහිර පැත්තෙන් මුහුදට වැටෙන්නේ මුහුද තමයි අට්ලන්ටික් සාගරය. දැන් මේ අට්ලන්ටික් සාගරය තමයි වහල් වෙළඳාමේදී භාවිතයට ගත්තේ. ඒ කියන්නේ අට්ලන්ටික් සාගරය හරහා තමයි බටහිර අප්‍රිකාවෙන් කැරිබියන් දූපත් හරහා අයිටි හරහා නිව් ඕලින්ස් වලට සහ ඒ අවට ප්‍රදේශයන්ට ඒ අවට තිබුණු වතු වලට ප්ලාන්ටේෂන්ස් වලට වහලුන් ගෙන ආවේ මේ අට්ලන්ටික් සාගරය හරහා. අපි දන්නවා ඒ වහල් වෙළඳාම ආරම්භ කරේ ක්‍රිස්ටොෆර් කොලම්බස් කියලා. ක්‍රිස්ටොෆර් කොලම්බස් ග්‍රේට් කියල පංගුවක් අය කිව්වට හුවා හරිම ක්‍රූර පුද්ගලය. එයන් ඉස්සල්ලාම ඔහු කැරිබියන් අයිලන්ස් වලට ගිහිල්ලා තහිනෝ ඉන්දියන් දෙවාසින්න සමූල ඝාතනය කරලා සමහර අයව ස්පාඤ්ඤයට නැවත අරන් ඇවිල්ලා එයන් ස්පාඤ්ඤ රජපෞලින් තමයි ඔහු ස්පොන්සර් කරේ. එයන් අනුග්‍රහය දැක්වේ ඔහුගේ ගවේෂණවලට මුලින්ම 1492 ස්පාඤ්ඤ රජපෞලින්. මේක සිදුවන්නේ 1400 ගණන් වලනේ. කොලම්බස් ක්‍රිස්ටොෆර් කොලම්බස් ඒ ගවේෂණයේ ඉස්සල්ලාම පිටත් වුණේ ඇත්තටම මේ ඉන්දියාව මුහුදු මාර්ගයෙන් හොයාගන්න. ඇයි ඉන්දියාව මුහුදු මාර්ගයෙන් හොයන්න ගියේ? සිල්ක් රූට් එක හරහා ආපු කුළුබඩු ස්පයිසස් දැන් තුර්කියේ විශාලම නගරයක් වන ඉස්තන්බුල්. මුලින් ඒ කොන්ස්ටන්ටිනෝපල්. ඉස්තන්බුල් නගරේ දාපු තහංචි නිසා කුළුබඩු යුරෝපයට එහෙම අඩාල වුණා. ඉස්තන්බුල් වලින් ඊට පස්සේ වෙනිසියට, ඒ කියන්නේ වෙනිසිය හරහා යුරෝපය හරහා බෙදා හැරුණා. ඒක ක්‍රිස්ටොෆර් කොලම්බස් ස්පොන්සර් කරා ස්පාඤ්ඤ රජපෞල. ඒවකට සිටි රජපෞල. සෙබලා රජින සහ දෙවන ෆර්ඩිනන්. හැබැයි ක්‍රිස්ටොෆර් කොලම්බස් ඉන්දියාවට එන්න කරපු වෑයම අසාර්ථකයි. ඔහු ඇත්තටම ආවේ කැරිබියන් අයිලන්ස් වල. ඔහු හිතුවේ ඒ ඉන්දියාව කියලා. පස්සේ තමයි දැනගත්තේ ඉන්දියාව නෙවෙයි කියලා. ඒක තමයි ඒකට දැන් වෙස්ට් ඉන්ඩීස් කියලා. බටහිර ඉන්දිය කොදේව දූපත් කියලා කියන්නේ ඒකයි. වෙස්ට් ඉන්ඩීස් ඉන්දියාව කියලා හිතුවේ උනාට ඉන්දියාව නෙමෙයි. සිතිජයෙන් මතුවුණේ දකින්න ලැබුණේ ලස්සනට ජීවත් වෙන මිනිස්සු කොටසක්. නමුත් කොලම්බස් මොකද කරේ? ඒ මිනිස්සුන්ව සමූල ඝාතනය කරා. 1492 පළවෙනි ගමනේදී මොකක්වත් කරේ නැහැ. නමුත් දෙවෙනි ගමනේදී එමිසුන් සමූල ඝාතනය කරා. ඒ ඝාතනය කරේ ඔහුගේ වැඩවලට අවනතු වුනේ නැති නිසා. ඔහුගේ වැඩ කියන්නේ ඔහු එහි පටන් ගන්න ගිය වගා කටයුතු ආදී දෙයට උන් කිසිම විදිහකට සපෝට් එකක් දුන්නේ නැහැ. කිසිම විදිහකින් උන් එමුතු වුණා උන්ට ඔහුට වගා කරන්න. වාහකම් කරන්න කිසිම විදිහකින් ඒ ආයුධයන් සේවතත් මින් පසු ඔහුගේ ගවශනවලදී ඇමරිකාවට ඇමරිකාව කියන ගොඩබිමට පැමිණියා.
ඒ තමයි නවලෝකය නැත්නම් අලුත් ලෝකය නැත්නම් නිව් වර්ල්ඩ් කියලා නම් කරේ. මින් පසු කාලයකට පසු ෆ්‍රාන්සේ ලුවී 14 නැතිනම් 14 වන ලුවී රජතුමාගේ කාලයේදී රොබර්ට් ඩිලාසල් කියන ෆ්‍රාන්ස ගවේෂකයා උතුරු ඇමරිකාවේ ප්‍රදේශයේ ගවේෂණය කළා. මිසිසිපි ගඟ පහළට ගමන් කරලා එම භූමි ප්‍රදේශය ෆ්‍රාන්සයට අත්පත් කර දුන්නා. නමුත් අමතක කරන්න එපා, මේ භූමියේ පවා හිටියා ප්‍රතින්දියානු ආදිවාසී. ඇත්තට යුරෝපීය ජාතිකයන් වෙනුවෙන් මේ භූමි ප්‍රදේශයේ ඉස්ලාම ස්වාගත්තේ එර්නෑන්ඩු සෝටෝ කියන ස්පාඤ්ඤ ජාතිකය. එතෙන් ස්වාගත්ත කියන්නේ මේ යුරෝපීය ජාතිකයන් වෙනුවෙන්. මොකද මේ ජීවත් වුණ ආදිවාසීන්, ප්‍රතින්දියානු ආදිවාසීන්. මුලින් කිව්ව හෙර්නාන්ඩෝ සෝටෝ 1543 ගඟ පහළට ගමන් කරලා තියෙනවා බෝට්ටු අතකින්. දැන් අපට පේනවා මුලින්ම ස්පාඤ්ඤයෙන් අත්පත් කරගත්ත දෙවනුව ෆ්‍රාන්සෙන්. ඊට පස්සෙ ඇමරිකාවේ තෝමස් ජෙෆර්සන් ජනාධිපතිතුමා 1803 මිලදී ගන්නකම් මේ හුවමාරුව සිදුවෙමින් පැවතුණා. ඩොලර් මිලියන 15කට ද ලුවිසියානා පර්චේස් කියන කිවිසුමෙන් ඇමරිකානු ආණ්ඩුව නැපෝලියන් බොනපාර්ට්ගෙන් ලුවිසියානා කියන භූමි ප්‍රදේශය අත්පත් කරගත්තා. ඉතිහාසයේ මේකට කියන්නේ ද ලුවිසියානා පර්චේස් කියලා. දැන් අපි මතක තියාගන්න ඕනේ නිව් ඕලියන්ස් කියන නගරය ජෑස්වලට ඉතා වැදගත් නගරය ආරම්භ කළේ 1718 ලුවිසියානා ස්ටේට් එක ඇතුලේ මිසිසිපි ගඟ අසබඩ. එය වැදගත් වරායක් හැටියට තමයි ලෝකයා දැන් හඳුනන්නේ. එතකොට මිසිසිපි ගඟ ගල්ෆ් ඔෆ් මෙක්සිකෝ කියන බොක්ක තුලට තමයි ගඟ ගලා බසින්නේ. ඉන් ඔබට තියෙන්නේ ඇට්ලන්ටික් සාගරය. ඒ වගේම කියුබා සහ ඒ අගනගරය හවානා හරිම ළඟයි නිව් ඕලියන්ස් නගරයට ගල්ෆ් ඔෆ් මෙක්සිකෝ හරහා. එතකොට මෙහෙම තමයි මේ ලුවිසියානා කියන ස්ටේට් එක ඇති වුණේ. දැන් අපිට පේනවා නේ මේ දැන් අන්සෙට මේක අයිති වෙලා තිබුණ නිසා, ඊට පස්සේ ස්පාඤ්ඤයටත් අයිති වෙලා තිබුණ නිසා මේ අනිවාර්යෙන් ෆ්‍රාන්ස සහ ස්පාඤ්ඤ ජනපද හැටියට ක්‍රියා කරා මේවා. ඒ කියන්නේ ෆ්‍රාන්ස ජාතිකයන් සහ ස්පාඤ්ඤ ජාතිකයන් මෙහෙ ජීවත් වුණා හුඟක් කල්. ඒත් 1600 ගණන් වල අන්තිම අගභාගයේ ඉඳලා මේ අය පදිංචි කරන හැටියට අනිවාර්යෙන් ඉන්නෝනේ ෆ්‍රාන්ස ජනපදයක් නේ. ස්පාඤ්ඤ ජනපදයක් වුණා නම් ඒ අයත් ඉන්නේ. ඒ වගේම පසුව හයිටි වල ඇතිවන විප්ලවය නිසා, ඒ කියන්නේ ෆ්‍රාන්ස විප්ලවයට අවුරුදු කීපයකට පස්සේ, බොහොම ළඟ කීපයකට පස්සේ හයිටි කියන ප්‍රදේශයේ විප්ලවයක් ඇති වුණා. හයිටි ප්‍රදේශයේ හිටපු කළු ජාතිකයින්, ඒ කියන්නේ අප්‍රිකාවෙන් ගෙනහල්ලා අප්‍රිකාවෙන් පැමිණ සිටි කළු ජාතිකයින් විප්ලවයක් ඇති වුණා. එළ ඒගොල්ලෝ බලය ලබා ගත්තා. එතන මෙහෙ ඉන්න මිනිස්සු සංක්‍රමණය වෙන්න පටන් ගත්තා. එළියම නිව් ඕලියන්ස්. නිව් ඕලියන්ස් දර හර මොහෙන් හර ළඟයි. මේ රතින්දියානුවගේ රට මේ රතින්දියානුවන් පරම්පරා අවුරුදු පරම්පරා ගණන් කරන්න බැරි ගාන ජීවත් වෙලා තියෙනවා. ඒ අයත් ඒ නිව් ඕලියන්ස් ප්‍රදේශයේ ඉන්න ඕනේ. ඒ අයත් හිටියා ෆ්‍රාන්ස අයත් හිටියා ස්පාඤ්ඤ අයත් හිටියා. ඒතර කළු ජාතිකයින් පුත් ඇතුළු වුණා. මෙන්න මේ ඔක්කොම අය සම්බන්ධයි ජෑස් ඇතිවීම. අපි ඒකට කියනවා සින්ක්‍රටිසම් කියලා. සින්ක්‍රටිසම් තමයි ඒකට කියන වචන. ෆියුෂන් නෙවෙයි සින්ක්‍රටිසම්. ඒතර සින්ක්‍රටිසම් කියන වචනේ සමාජීය ලක්ෂණත් අයිති. ඒ කියන්නේ සමාජයේ කියන ගති ලක්ෂණත් සමග ඇති වෙන බ්ලෙන්ඩ් එකට. සමග ඇති වෙන ෆියුෂන් එක තමයි අපි මේ සින්ක්‍රටිසම් කියලා කියන්නේ. එතන මේ ජෑස් ඇති වුණ සින්ක්‍රටිසම් එක තමයි මේ ඔක්කොම ජාතිවල තිබුණ කල්චරල් කන්ට්‍රිබියුෂන්. ඒකලොන්ගේ තිබුණ සංස්කෘතික ඉන්පුට් එක, සංස්කෘතික දායාද. ඒක කන බොන විදිය, කෑම, ඒකලොන්ගේ සංගීත, ඒකලොන් වෙඩින්ග්ස් පවත්වන්නේ කොහොමද, ඒකලොන් ගෙවල් හදන්නේ කොහොමද, ඒගොල්ලෝ මොන ආගම්ද ඇදුවේ, අප්‍රිකානු ආගම් බෝධයක් වූඩු වගේ දේවල් ඇවිල්ලා තිබුණා නිව් ඕලියන්ස් වලට. එතකොට ෆ්‍රාන්සෙන්
කතෝලික නොවන ස්ථානීය ආගම ඇවිල්ලා තිබුණා. ඒ වගේම ලතින් නම ඇමරිකානු පැත්තේ ස්පාඤ්ඤය නිසා කතෝලික ආගම තිබුණා. මේ වගේ ආගම් බොහෝ ආගම් මිශ්‍රයි මේ ප්‍රදේශ. ඒ වගේම සංගීත යුරෝපීය සංගීත ක්ලාසිකල් මියුසික් අනිවාර්යෙන් තිබුණා. මොදේ ඒ ක්ලාසිකල් සංගීතය කළු ජාතිකයන්ට මේ වහලුන් කෙනාට ට්‍රේන් කරලා පුරුදු කරලා තල්ලිකාර සුදු ජාතික ප්ලාන්ටේෂන් අයිතිකරුවන්ගේ ගෙවල්වල වාදක මනුලවල වාදනය කරන්න පුරුදු කරලා තිබුණේ ජෑස් ගතියෙන් ඉස්සර. ඒක තමයි නිව් ඕලින්ස් වල තිබුණේ තාමත් තියෙනවා ජෑස්, ඒ කියන්නේ මාචින් බෑන්ඩ්. නිව් ඕලින්ස් වල තියෙනවා මාචින් බෑන්ඩ්. ඒ කියන්නේ අවමගුලක් ගත්තොත් ඒ බෑන්ඩ් එකේ බොඩි එක, එහෙම නැත්නම් මృతදේහ සුසාන භූමියට අරන් යනකොට මේ ෆියුනරල් මාච් එන මියුසික් අහලා බොහොම සංසුන් ලෙස අහලා තමයි අරන් යන්නේ. හැබැයි අලු ජාතිකයන් කරේ ඒකලොන්ගේ ආය බල දැම්මෙන් පස්සේ ඒකලො අමුදයක් කරා. ඒකලො පීලා නටලා ගායලා විනෝද වෙලා ආයෙත් ආවේ අර සංගීතය අමුතෙන්ම වෙනස් කරලා. සංගීතයේ උද්‍යෝගයමත් ආකාරයකට වාදනය ගන්නවා. ඉස්සල්ලාම යනකොට ගහපු සංගීතය. කියන්නේ බල දාන්න යන, කියන්නේ බොඩි එක බල දාන්න අරන් ගිය සංගීතය, සාමකාමී සංගීතය උද්‍යෝගිමත් කරලා අමුතු විදිහේ අලුත් කියලා කියන්නේ අලුත් ප්‍රකාශන ආකාරයක් දුන්නා. ප්‍රකාශන ආකෘතියක් එහෙම නැත්නම් එක්ස්ප්‍රෙෂන් එකක් දුන්නා ඒ සංගීතයට. අන්න ඒකට තමයි ස්විංග් කියලා කියන්නේ. ස්විංග් කියන්නේ ওই සංගීතය. ඒ අමුතු ඒකේ පැද්දෙල්ලක් තියෙන පැද්දීමක් වගේ තියෙන ඒ සංගීතය. ස්විං කියන සංගීතය ජෑස් වල තොර මූලික දෙයක්. පසුව වෙන වෙන ප්‍රභේදවලට ගියාට මුලින්ම ස්විං කියන දේ බ්ලූස් සහ එකන් බ්ලූස් කියන්නේ අලු ජාතිකින් පමණක් නෙවෙයි, අලු ජාතිකින් සහ අනිත් ජාතින්ගේ ඒකලොන්ගේ ඇඟේ තිබුණ සංගීත ඇඟේ තිබුණ ජනකී වල තිබුණ මූල ප්‍රකාශනය කරේ බ්ලූස් කියන සංගීත කණ්ඩවල. මම කියන්නේ කළු ජාතිකෙන් පමණක් නෙවෙයි කියලා. මොකද යුරෝපයේ හිටපු සුදු ජාතිකෙන්ටත් ඒක ඇඟේ තිබුණා ඇත්ත. ඒක ගැන කතා කරන්න පුළුවන් පස්සේ. ඒ ඔක්කොම ඒකලොන්ගේ දුක කියනකොට මේ විඳ දුක් අරදර ප්‍රකාශ කරන්න සංගීතය පාවිච්චි කරනකොට මේ අලුත් බ්ලූස් කියන ශෛලිය එලිට. එතන ස්විං කියන ශෛලිය නිව් ඕලින්ස් වල ඇති වුණා. මොකද මේ විශේෂයෙන්ම මේ ෆියුනරල් මාච් වලට පස්සේ බොඩි එක වල දාලා ගෙදර එනකොට ඒගොල්ලෝ සංගීතය ස්විං කරා කියලා කියන්නේ. ඒක ටයිම් සිග්නේචර් ගත්ත සාමාන්‍ය 4/4, ඒ කියන්නේ බීට්ස් 4යි බාග. සංගීතයේ වශයෙන් සංගීතය අනුව කිව්වොත් මාත්‍රා 4යි බාගර. එතකොට මේ සංගීතය හරි විශේෂ කැපී පෙනෙන අනන්‍යතාවයක් ගෙනාව නිව් ඕලින්ස් ප්‍රදේශයට. ඒත් ජෑස් කියන ශෛලිය ආරම්භය මේක කියලා. ජෑස් කියන ශෛලිය ඇත්තටම උඩට ගෙනාවේ ප්‍රධාන වශයෙන් කීප දෙනෙක්, කියන්නේ වාදකයන් කීප දෙනෙක්. වාදකයන් හුඟක් හිටියා. හැබැයි කැපි පෙනෙන හිටියා ඉස්සෙල්ලම කිං බඩි බෝල්ඩන්. දෙනෙක් 1877. ඊට පස්සේ කිං ඔලිවර්. ඊට පස්සේ ලුයි ආම්ස්ට්‍රෝම්. මේකලෝ ඉපදුනේ වෙන වෙන කාලවල. ඒ කියන්නේ කිං ඔලිවර් බඩි බෝල්ඩන්ට පස්සෙ අවුරුදු 5කට 6කට 7කට පමණ පසුව ඉපදුනා කියලා සඳහන් වෙලා තියෙනවා. උඟ කාලෙට පස්සේ 1900 පමණ 1901 කියලා තියෙනවා. ලුවි ආම්ස්ට්‍රෝම් ඉපදුනා. හැබැයි මේ අය අතර හොඳ සම්බන්ධතාවයක් තිබුණා. විශේෂයෙන්ම කිං ඔලිවර් සහ
ලුයි ආම්ස්ට්‍රොං අතර තිබුණා. මොකද ලුයි ආම්ස්ට්‍රොං කක් ඉගෙන ගත්තේ කිං ඔලිවර් එකෙන්. ලුයි ආම්ස්ට්‍රොං තමයි අපි කියන්නේ ඉස්සල්ලාම ද ග්‍රේටස් සෝලෝ ප්ලේයර් කියලා. ඒත් මේ ඔක්කොම ප්ලේ කරේ කෝනට් කියන ඉන්ස්ට්‍රුමන්ට් එක. කෝනට් කියන්නේ ට්‍රම්පට් එක වගේ ඉස්සල්ලා තිබුණා. ට්‍රම්පට් එක ආකාරයේ සංගීත භාණ්ඩයක්. ඒත් මේකලොන් මේ විදිහට වාදනය කරනකොට කොටසක් තියෙන තනියම වාදනය කරන්න. ශෛලිය තියෙනවා කොටසක් තමුන් තනියම වාදනය කරන. ඒකට තමයි සෝලෝ කියලා කියන්නේ. තමුන් තනියම වාදනය කරන කොටස සෝලෝ. ඒ කියන්නේ එහෙමනම් ඒ කියන්නේ කණ්ඩායමක් තියෙන්න ඕනේ. සංගීත කණ්ඩායම. තනියම නෙමෙයි වාදනය කරලා තියෙන ජාස්. ඒ කියන්නේ අනිත් අය තමයි ගිටාර් තිබිලා තියෙනවා, මැන්ඩලින් තිබිලා තියෙනවා. තව බ්‍රාස් ඉන්ස්ට්‍රුමන්ට්ස් තිබිලා තියෙනවා, ඩබල් බේස් වගේ ඒවා තිබිලා තියෙනවා. ඩ්‍රම්ස් තිබිලා තියෙනවා. මේ ඔක්කොමලා එකට ගහලා එකපාර තනියම එක්කෙනෙක් විතරක් මෙලඩි එක ඉම්ප්‍රොවයිස් කරනවා. ඒත් ඉම්ප්‍රොවයිස් කරනවා කියන එකට සිංහල වචනයක් හරි අමාරුයි හොයාගන්න. ඒක පුදුමයි. මොකද උත්තර ಭಾರತೀಯ සංගීතයේ ප්‍රධානතේ තමයි ඉම්ප්‍රොවයිස් කිරීම. ඒතර ඉන්දියානු ආවාසයක් අපිට තිබිලා අපිට සාමාන්‍ය වචනයක් ඉම්ප්‍රොවයිස් කරනවා කියන එක. ඒක තමයි මම කියන්නේ මේ සිංහලෙන් ඉගෙන ගන්නකොට මේ ඉම්ප්‍රොවයිස් කියන වචනේ කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන්. වෙන වෙන වචන හදාගෙන ඉන්නේ නැතුව ඉම්ප්‍රොවයිස් කියන වචනේ කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන්. ඒතර ඉම්ප්‍රොවයිසේෂන් කියන එක ප්‍රධාන දෙයක් මේ ජැස්. ඉම්ප්‍රොවයිසේෂන් නැතුව ජැස් කියලා දෙයක් නැහැ. ඉම්ප්‍රොවයිසේෂන් නැතුව උත්තර ಭಾರತೀಯ සංගීතයත් නැත්, දකුණේ කර්ණාටික සංගීතයත් නැහැ, මොනම සංගීතයක්වත් නැහැ. ක්ලාසිකල් මියුසික් වල ඉම්ප්‍රොවයිසේෂන් තමයි බේතෝන්, බාක්, ෂොපෑන්, මොත්සාට්, විශේෂයෙන් මොත්සාට් සහ බේතෝන්. එයා හැමදෙනෙක්ම ඉම්ප්‍රොවයිස් කරා. ඒ අපිට පෙන්නන්නට මේ සංගීත ඔක්කොම ලියලා තිබුණේ කියලා ඒ ලිව්ව ගහන්න බැරි ආයත තමයි මොකක්ම ඇත්තට ලියලා තියෙන්නේ. මොකද මේ ඒ තරම් දක්ෂා හැදුන්නේ ඒගොල්ලන්ගේ අවට පරිසරේ. එකෙනෙත් දෙන්නෙත් තමයි මතුනේ. ඒ ඇයට ඉම්ප්‍රෙස් කරන්න පුළුවන්ට අනිත් හැමෝටම ඉම්ප්‍රෙස් කරන්න බැහැ නේද? ඒක තමයි ඒවා ලියලා තියෙන්නේ. අනිත් එක වාද්‍ය වෘන්දයක් සමග perform කරනකොට, වාදනය කරනකොට අනිවාර්යෙන් ලියන්න වෙනවා සංගීත. නැත්නම් ලියන්න නැතුව මේ බටහිර සංගීතය කියන්නේ ආපෝය සංකල්ප නැත්නම් ආපෝ ටෙක්නික් එක ඉස්සරහට ගේන්න බෑ. ඒක තමයි ලිව්වේ. දැන් අපි හුඟක් ලංකාවෙ ඉන්න ඔරියන්ටල් මියුසික් කරන, පොප් ඔරියන්ටල් මියුසික් කරන, පොප් සංගීතය කරන අපේ සංගීතවේදින් හිතනවානේ ඇයි මේ ලියන්නේ කියලා. ස්ටුඩියෝ එකට හුඟක් සංගීතය ලියලා ගින් තමයි ඇයි මේ ලියලා කියන්නේ. ඒ හර්ෂයය මෙච්චර සංගීතය ලියාගෙන ආවා කියලා අහනවානේ. ඒ ලියාගෙන ඉන්නේ ඒ පාවිච්චි කරන්න අපි බටහිර ටෙක්නික් එක නිසා. ඒක නියන් දැන් කොන්ක්‍රීට් අයින් වලට අපි ලියාගෙනනේ අපි වැලි ගඩොල් සහ සිමෙන්ති වැලි සිමෙන්ති සහ කොන්ක්‍රීට් වල මිශ්‍ර කරන්නේ. කොන්ක්‍රීට් එක හදන්න අපි ලියාගෙන තමයි. ලිව්වේ නැතුන මනසට දන්නවා ගන්න. ඒක තමයි වෙස්ටර්න් ක්‍රමය. ඒක තමයි ලංකාවේ අපේ වෙහෙර විහාර හදනොත් දක්ෂාය කරලා තියෙන හැම තමයි. නිකන් ඉන්න අය හිතන්න පුළුවන් සමාජෙ මේ නිකන් තමයි මේගොල්ලෝ මේවා මිශ්‍ර කරන්නේ කියලා. නෑ, ඒගොල්ලන්ගේ සමීකරණයක් තියෙනවා, ෆෝමියුලාවක් තියෙනවා, වට්ටෝරුවක් තියෙනවා මේවා හදන. ඒකට දැන් පංගුවක් ආයෙත් මේ හුඟා පිටු ගණන් ලියාගෙන යනවා කියලා ස්ටුඩියෝ එකට මියුසික් ඩිරෙක්ට් කරනකොට ඒක ඒ ලංකාවේ අය එහෙම හිතුවට ඒ බටහිර සංගීතය කරනකොට ඒ බටහිර සංගීතය කරනාට ඒක අලුත් දෙයක් නෙවෙයි. ඔතන බටහිර සංගීතයේ මේ ක්‍රම ඔක්කොම මේ ජැස් කරපුවාට ලැබුණා. හැබැයි හැමෝම ඒවා අනුගමනය කරේ නැහැ අතර. ඒ කියන්නේ මියුසික් රීඩ් කරනවා කියන එක හැමෝම කරන්න ගියේ නැහැ. මොකද දෙනෙක් කරේ නැහැ අතර. හැබැයි රීඩ් කිරීමත් අවශ්‍ය වුණා. ඒ කොටින් කියනවා වෙස්ටර්න් මියුසික් තියරි අවශ්‍ය වුණා මේ ජැස් වලට එන්න. මොකද ඒක තමයි සින්ක්‍රටිසම් කියන සිදුවීමේදී අත්‍යවශ්‍ය කරුණක් වුණේ. නැත්නම් අප්‍රිකාව ඇතුලේ ජැස් ඇතුලේ එහෙම එකක් වුණ නැහැ නේ. නයිජීරියාව හෝ ඒ වගේ රටවල බටහිර අප්‍රිකාවේ මේ වහලුන් එන්නේ ඉස්සෙල්ලා ඇතෙන්න තිබුණානේ. එහෙම වුණ නැහැ කවදාවත්. එයා බ්ලූස් ආකාරයටවත් අහනවා, බ්ලූස් ආකාරයටවත් සින්දුවක් කියනවා ඇහෙන්නේ නැහැ අප්‍රිකාවට කියලා. ඒතොර ඒක හොඳනම් මට පෙන්නුම අප්‍රිකාව ජීවත් වෙන නිසා මේ එහෙම නැහැ. අර අතන්ට ඇවිල්ලා අර මේ නිව් ඕලින්ස් වල මෙල්ටින් පොට් එකට ඇවිල්ලා මේ ඔක්කොම අයගේ ආභාෂය මේ ඔක්කොමලා එකට තමුන්ගේ මූල තමුන්ගේ රූට්ස් එළියට ගන්න වෑයම් කරපු නිසා තමයි ඒ වෑයම නිසා තමයි මේ අමුතු අලුත් විශේෂ සංගීතයක් එළියට ආවේ. ඒ සංගීතය තමයි ජැස්. මම කියවාගේ ජැස් කියන නම ඇතුනේ අතර 1915 විතර තමයි පත්තරේක පේන්නේ JAZZ කියන එක. ඊට ඉස්සෙල්ලා ඔක JAWS කියලා තියෙනවා. ඒත් අපි කිව්වේ අර ඉස්සෙල්ලා
ජෑස් කියන්න ඇත්තර ස්ලෑන් වචනයක් කියල ඇමරිකා එකයන්නේ තෑන් කියන්න එතර සදාචාරාත්මක ශිෂ්ඨ වචනයක් නෙවෙයි ඉසල්ල ඒමකද ඒ ලේස්ල ඉස්සල්ලම ලේස්ලා හොඳ වුණාට එකන ප්ලේ කරලා තියෙන්නේ තමහට ගනිකා මඩම්වල එමනැත්තං සූදු පොළවල්වල එමනැත්තම් බොන තැන්වල ඒවට ඉල්ල වාදනය කල තිනකද ඒවටතම සංගීත අවශ්‍ය කර එකති පටහිට පමණක්ම එක ඉන්දියාවටත් අයිති ඒ සම්පද ඉන්දියාවත් ගාක්ම ඒ ගනිකාවෘත්තයකැන් ඒ කාලයකට ලොකු ඇගේීමක් තිබුණ ඉබිල තියෙනවා ඒ සම්ප්‍රදා යටක අධාරල බලන්න පුළන් ඉන්දයානු ප්‍රැසිකල් මියසික් කල මොකදද සම්බන්ධය එවැනි පසුබිමකට කියලා එවැනි පසුබිමකටතින් සම්බන්ධතාවය මොකක්ද කියර බලන්න පුළන් ඒක ලෝක ඇත්තට මහිතන් ලෝක හැමතනුව තිබිච්ච ක්‍රමයක් එමනැත්න රටාව එකන්නේ සාමාන්‍ය සමාජය යම් කිසි දෙයක් කලාව හොඳට වෙනකං ඉඳලා තියෙනවා ඒකත් අපේ කියලා කියන්න එතකන් නිකං ඒක හැදෙන්න්න දීලා තිකරෙන ඇදෙන්න්න බලාගන ඇදනකං බලාග නිදර තියෙන එමිසු දුක් පිඳල එක හදනකම් බලාග නිදර තියෙන තොර ඒකට ආධාර කරලා තියෙන්නේ සමාජය වැඩිය ගන්න වඩිය තැනක් දුන්න ඇති නමුත් සමාජය පාච්චි කර අර ගනිකා වෘත්තයවගේ එලිමස් තමයි එක සබොට් කල ඇැබයි හොඳ අනි හොඳයි කියයාගන්න සමාජය ඒක පාච්චි කර අපස්සේ තමුගේ කියලගැන් හොඳ වෙනකට ඒක තමුන් මේකම අපේ රටේ දෙයක් කියලගන්න අල්ලග දැන තෙමන වෙන්න එතකං කිසි සපෝට් යන්න එතකං එක නිියගේ හැදන දිල බැල්ල මේ හා හොඳට හැදෙනවන්න කියර හොඳට හැදනකම බැලුනෑ මගේ මටෙන්ද හැදන නැත්තං මටේ හැතුන නිලුම් මලත්ත මොකක්ද කියලා බැලුව මටේ වුණත් හැදන නිලුම්මල්ල නිලුම්මල උදුරාගන්නතයි බැල්ලි තාමත් එෙම ආමත් ඒකතමයි අපේ සමාජයේ කලාවට අනුග්‍රහයක් දක්වන්න ඒක හොඳයි කියලා පේනවා පේනවා එකන්න ලෝක අනිත් මිනිස්සුත් ඒක පිළිගන්නවා නම් හොඳයි කියලා